සාදු 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 නමෝතස් භගවතෝ වරහතුෝ සම්මා සම්බුදදස්ස ඒ භාග්‍යවත් වූ අරහත්තු අපගේ සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාරවේවා සාදු සාදුසාදු අපගේ පරම පූජනය ගුරදීවෝත්තම කල්්‍යයාාන මිත්‍ර පින්වල්ලකු සාමින් අහන්සේට දුක් නිරෝගී දිීර්ගාෂ සම්පත්යම සැලසේවා සාදු සාදු ශ්‍රද්ධාවන්ත පින්වතුනේ මහාකරුණාවෙන් දෙසූ බුදු බනපදයකින් ඔබගේ ජීවිතයේ සූපත් කර ගැනීම පිණෙස මුදාවන්න හෝරාව පිංවතුනේ බුදුරජාණන් වහන්සේ මේ ලෝකී දිහා බලන්නේ මහකරුණාවෙන් තුරු ධර්මය දේශනා කරන්නත් කරුණාවෙන් ලෝක සත්වය මුොදවන්නේ කසේද මේ දුකින් ගොඩගන්නේ කෙසේද බවසාගරෙහි එතර කරවන්නේ කෙසේද බහග්‍ය දුන්නාන්සේ හැර මේ කෘතිය කරන්ඩ වෙන කෙනෙක් නෑනේ කිය බුදුරජාණන් වහන්සේට අම්ම කෙනෙක්ගේ තාත්ත කෙනෙක්ගේ කරුණාව එහාගිය තුං ලෝකෙම මවරුන්ගේ තුං ලෝකෙම පියවරුන්ගේ කරුණාවට එහාගිය මහා කරුණාව සතුරාටත් මිතුරාටත් සේ පවතින කරුණා මෛත්‍රියක් අපගේ තතාගතු බුදුරජාණන් වහන්සේට තියෙනවා. ලේනිසා මේ ධර්මයේ බුදුරජාණන් වහන්සේ අපට දේශනා කරන මහ කරුණාවේ. මේ දවස්වල අපි ධර්මය සාකච්ඡා කර අද්දි විශේෂ කාරණාවක් සාකච්ඡා කරනවා අදත්තඒ සාකච්ඡාව අපිඉදිරිට ගෙනනවා අවනම කකිෙනෙහුට අලුතින් දර්මයහ මේ දේශනා විතරක් යහුවත් ඒක තේරෙනවා තයිදැන් අප පස් පව් දස අකුසල් ගැන කතා කරනවා කෙන පන්සිල් කැඩුවෝත් සතරාපාය යනවා වීලකෙට පව් වැඩ කළොත් සතරාපාය යනවාන් කියලා ඒවගේ අපි නොදන්න තව පැති තියෙනවා අපි මීට කලින් කතා කළ දේශනාවක කෙනෙක් බ්‍රහ්මචාරය නොවී තමන් බ්‍රහ්මචාරී පිරිසිදු චරිතවත් කෙනෙක් කියර ලෝකෙට ප්‍රකට කරනකුට ඒ ලෝකයා මුලාකිරීම අකුසලෙෙන් ය නිරියය උපදිනු ඊට පස්සේ පිරිසිදු චරිතවත් කෙනෙගේ චරිතය නසන්ඩ අභූතයෙන් චෝදනා කරනු. තුකට උතුම් පිරිසිදු චරිතත් එන කෙනෙකුට අබභූතයෙන් අබ්‍රහ්මිචාරි බවෙන් චෝදනා කරනකොට ඒ චෝදනාකිරීම අකුසලේ සඳ මණ්ඩල කිලිටි කර්ඩ යන කෙනෙක් වගේ හිරුවමණඩල කිලිටි කරන්ට යන කෙනෙක් වගේ අහස්ස සායමකින් වහල දමන්ට යන කෙනෙක් වගේ එයා විසින්ම යාගේ ජීවිතය අකුසලෙන් මසා ගන්න ඊළඟට තවකාරනවත් තම දැන් කෙනෙක්ඉඩ පුළුවන් තමන්ගේ චරිතය පිරිසුදු කියල ලෝකර ප්‍රකට කිරීමක් එයා කරන්න අනුන්ට දොස් කියන්නෙත් නෑ ැබැයි තව තැනක හිරවෙනවා එයාගේ හිතේ අදහසත් තියෙනවා කාමේ දෝසනයකයෝ ගැ ඉන්නටිකේ කාලබීලා හොඳට ඉඳ පල්ලා. ඊළඟට පුළුවන් තරන් ඇඟ පිනව පල්ලා. කාමේ බුක්ති විඳව පල්ලා. අපි මනුස්ස්‍ය විදදිහට රිපදුනාට පස්සෙ මනුස්සෙක් විදිහට විඳින්ට තියෙන හැම සැපක්ම මඉඳ පල්ලා කියලා අදහසක ඉන්නවා අ කාමේ දෝස නෑ කාමේ සේවනය කලාට එහි අනතුරක් නෑ කියලා අදහසක ඉන්න. වේ අදහස ඉන්න කෙනා කාමයට ගිජ වෙනවා. කාමයට ගිදජුවම නිසා නොකළ යුතු දේවල් කරනවා කළ යුතු දේවල් බැහැර කරනවා. එහි විපාකවිදියට නිරයනවා. පිංහතුනිම අපි මීට කලින් දේශනාවක කාමේ සම්බන්ධ තියන උපමාව විස්තර කලා. කාමී කැන් ඇට කට්ටක් වගේ. ඊළඟට ගහක ගෙඩි වගේ මස්කපන කොටයි කඩුුවයි වගේ හුළුවත්තක් වගේ කියලා කාමී ආදීනවා කාමේ තියන දෝස. තිං ඒවා අපි ඉගෙනගත් අට පස්සේ තියෙන යා සාමාන්‍යෙන් ගිහි එක් විදිහට මේ කාම ලෝකයේ හැසිරෙනවා. නමුත් එයාගේ අදහසේ වගේ අතාාර්ථය දන්න නිසා යා කාමට ගිජවෙන්න. ය කාමයය සුරු කරනගෙනෙක් නමු ගිජුවෙන්න. ද මෙහිම ඉතන්නක අපිචියන්නක ඔන්න කෙනෙකුට හම්බ වෙනවා විදුල් බලමල්ලේ වැඩ. එම රන් වයිරීෙන් කරන්න හම්බව වෙනවා තිකුට යා කරන්ටකත් එක් වැඩ කරනකුට එයා කරන්ටකත් එක වැඩ කරන්න ඕන කරන්තුවල ස්ොභාවේ විදුලියයේ ස්වභාවේ දැනගෙන නෙවේද. විදිලියේ ස්වභාවේ නොදැනගන්න විදුලි වැඩ කරන්න ගැට පස්ස එයාගේ ආවසාඩුවී. ලොකු අනුතුරකට පත්ව ඔන්න ඔය වගේකක්ත් මේ කාමී කියන්න. කාමේ අතා ස්ොභාවේ කාමේ ආදීනව දන්නඇතුව ඒ කාමයත් එක වාසේ කරන්ි ගැට පසේ යට සතරායන්න නිදහස වෙන්වෙන්න එ මේ කාමයේ සම්බන්ධුවෙන් අපි ආදීනෝ පිළිබඳව දේශනාවල් කරය ඔයාලට ගෙවල් දුරවල්ලා තෑරන අඹුදරවා තෑරලා ත පස් රක්කිින්දු මහනවෙඩෙන්ඩ කියලනෙව. අර විදුලි වැඩ කරන්ට වැඩ කරන කෙන ඒකට ගාඩ්ඩ එක දාගනයේ වැඩී කරනවා වගේ ඔයාලට අඹුදරුව ගෙවල් දුරුවල් යයාන වහන වතු පිටිත්තක ඉන්න සිද්ධ වෙනවා නමුත් ගාඩ් එකකද්දාගන්න හිතට. හතරපායට වැට නිති විදිහිට අන්න ඒ පිළිබඳ හරි ලස්සන දේශනාව අධාපීගෙන ගන්නවා මේ දේශනාවයි දීර්ග දේශනාවන්නමුත් අපිට ඕන දහම් පරියාය දේශනාවේ මුල් කොටසෙම තියනවා ඒකොට සපීගෙන ගව මේ දේශනාව මජ්‍යමනිිකායේ දෙවිනි පොත්වහන්සේක තියෙන මාගන්දිය සූත්තරේ. එකල් අපගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ කුරු ජනයපදදේ කම්මාස දම්ම කියන කුරුජන පදවාසය කළේ අද දිල්ලියටඔය ඉකාලි කුරුජනපදී කල කියන දිල්ලිය අද දිල්ලි ති මේ ග්‍රාමේ බහරත්වාජ කියන ගිනි පුදන බමුණාගේ සාලාව බුදුරජාන්හන්ස වැඩීටේ තින් ඒ බ්‍රාහ්මණය ල හොඳට පහසුකාම් පහසුව තියෙන විදිට තන කොල ඇතිරල්ලා තනකොළවලින් කරපු පැදුරක් වගේ. ඇතිරිල්ල බුදුරජාණන් වහන්සේට පනවල දුන්නා ඒ ගිනි පුදන ආරාමය වැඩහිද. ඉස බුදුරජාණන් වහන්ේ පහෝද පින්ඩ පාති වැඩිය පිඩ පාති වැඩල පිඩ පාතිෙන් පස්සෙ කැල්ලික් ඇතුළට ගීලා විවේකින් වැඩන්නවා. මාගන්දිය පිරිවැජයා මේ ව්‍යයාමය අදී ඔය ගිනි පුදන ශලා විස්සරැන්ගිහිල්ලා. ඒ සාලා විසර ොඩක් පිරිවජය. සක්මංකරද්දි බලන්න කකො ඒ අහල පහල තිනෙවටත් ඔළුවදාගෙනම තමයි යන්න. තිම් පොඩා හොළුව දැම්මාර ගිනි පුදධන තාාලාව පැත්තිේ තන කොල ඇතිරිල්ලත්ේ. අර භාරද්වාජරගෙනව බවත් භාරද්වාජය නේ තනොල ඇතිරිල්ලත්තිේන හරිට ශ්‍රමණය කුට පනවපුය එකක් වගේ. ඊට පස්සිකිව්ුවව මාගන්දිය සාකිකුලේෙන් පැවිදි වෙලා තරුණ කාලිම පැවිදිවෙලා අරහන් සම්මා සම්බුද්ධ විද්‍යාචරණ සම්පන්න සුභත ලෝක විදු අනුතුරෝ පුරිස දම්ම සාරති සත්තා දියව මනුස්සා නම් බුද්ධ භගවා කියන කීවිතිරාවයේ පැතිරවන ශ්‍රමණ බවක් ගෞතමයන් වහන්සින් උන්වහන්සේ වැඩලඉන්න. සින් උන්න්නවහන්සේ තැස සමයි ඔය තන කොළ ඇතිරිට පනවලතින්. මෙ අධ්‍යක කන්දි ගීතිය ගත අයෝ නොවැස්ේ යුතු දෙයක් ඇහවා. ේ යුතු දෙයක් ඇහවා. ඔය ශ්‍රමණය මිනිස්සුන්ගේ දියුණුව නැති කරන කෙනෙ. මනුස්සයන්ට ජොලිය කාලබී අදවයගේ වචනයෙන්කෝ ජොලිය කාලබීල තැනසිල්ලේ සිස්සේ ජීවත්වෙන්ට දෙන්න නැති කෙනෙක් කයි. මනුස්සයන්ගේ දියුණුව වනසන කෙනෙ කියල කිව්වා කියන ගොටම අද අපිකන්නේටපරිස් සංකරගන්න කෙෙන. ොකේ නොක ඒුතු දෙදක්කනුට අනිතිිෙනැක කට පරිසංකරගන්නිකය. ඒවාගේ අර භාරාද්වාජ කියේනවා නොම්ඹගේ උබචනය පරිසංකරගනින් මාගන්දය උඹ දන්නවාද. රාජ රාජ මහා අමාත්‍යවරු බ්‍රහාක්මණයෝ සියලු දෙනා ශ්‍රමණ බවක් ගෞතමයන්ට පැහැදි ලතියෙන්නේ. මොනවා දුම්බව එක කියෙන කතා. ඊට පාස කිව්වා එහහිම වෙන්නඩ පුළුව. ඒට මට උන්න්නහන්සි ඉදිරිියේ වුණත් යි ම කියපුද කියන්න මට මම් බයිනැකිව්. ඊට පස්ස කිව්වා හරි එහනගති ඔයා කියන්න ඕන්න ශ්‍රමණ බවක් ගෞතමයන් වහන්ේ හවසරදැන් වඩිනවා මෙ තමේ දෙන්ද මම කියන්න ඔහේ මෙහෙම ගතාවක්කිව්වාගය. ඊට පස්සේ කිව්වාරි ඒක මට ගැටලුවන්න ම කියපු ඉදිීට ඔොහයා කියන්න. ඔය ශ්‍රමණ බව ගෞතමයෝ? නසයගේ දියුණු වනසනකිෙන කාලවීලා මිනිසුන්ට සැනැසිල්ලේ සිිස්සේ ඉන්න දෙන්න. ඊට පස්සේ භාග්‍යවත් සතාගත මාගේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ අර වනේ ඉන්දීන්. ජව්‍ය ශ්‍රමණයෙන් අර දෙන්නෙන් කතාව හගෙනහිටිය. ඇහ උනබුදුරජාණන් වහන්සේට. අර වන ඉදදිී අර තන කොල ඇතිරල්ල මුල්කරගෙන දෙන්නගේ කතාව. ඊට වස්සේ බදුරජාන් වහන්සේ සවස්කාලය භාවනාවන්නැගිටලා ඒ බාරද්වාජය ගෙන පුදධන ශලාවට පැමිණිලා ගිනි පුදන සාලාවී අසුන්ගත්තා ඉදුට බාරදවා ජැවිල්ලා බුදුරජාන් වන්සේ ගරු කරලා ඒ කැනින් ගිනි පුදන බමුණක්. ඇවිල්ල ඉන්න පුටම භාග්‍යතුන් වහසේම හවා පින්වත් බාරද්වාජ මෙන්න මේ තනකොල ඇතිරල්ල මොල් කරගෙන මාගන්දිය පිරිවෙද්්‍යයා සමඟ මනහරි කතාවක් ඇතුවුණද කියනගොටම අ භාරත්වසිගැන්ගේ රෝමයෝ කෙලින් හොනෝ. කිවස්වාවීනී උබහන්සට එක කියන්නමයි මේ ආවේ. ති මම කියන්න කලින් ඔබවහන්සේක කිව්වනේ. කියල කියනගොටම අ මාගන්දිය අ රවම සක්මන් කල අන්න එය ැන්හහිතෙන යනවා. ඒඉතරින් හට කතා කර ගන්නුන්නේේ අර අරවමේ සක්මන් කරගෙන අර කෙලෙෙන් ඇවිදගෙන එත්තැනම් මේ අනවද. ඒර්වාසේ මාගන්ධයත් දැන්ක එට්ටඕන මා ගන්දිකිට වෙලා බොහෝ ගරු සරුව ඇතුව බුදුරද. අනදන් අර කතාන් හර අරලොක ර තිබ කතාාවක් ඒවම කොත් නැද කොහොමද කින්ද මන්ද ශ්‍රමණ බවක් ගෞත් වන් වහසේ පැත්තට කැලියේ කවක්ද කියහත්තට සාමීචය කතා කල් එහත් මේ පැත්තකට වෙලා මේ වාඩිහුණ වාඩිවිච්ච ගමම් බුදුරජන්නා සෙහොවා පින්වත් මාගන්දිය ඇසතියෙන්නේ රූපේ නවාතැම්පල කරගන. රූපාරාමා රප ආරාමි කරගන. රූප රතා ඇහැ රූපයෙන් සතුට විවිතයෙන්. රූප සම්මුදිිතා රූපයෙන් තමයි නැවත සතුටු වෙන්නේ රූපෙට ඇඩිලතියෙන්. දන් තතාගතෝ දන්තන් ගුත්තන් තතාගතයන් වහන්සේ ෝ ඇස දමනයෙන් කලා ඊලාඟට ආරක්ෂා කලා ඇ ඇසනැමැති දොරටුව ඇසුවා සංවර කලා. ඇස සංවර කරගන්ට කියලා අන්නයට ධර්මය දේශනා කරනු. මා ගන්දය. ඔන්න ඔය විදියටට ධර්මයේ දේශනා කරාදදිී නේද ඔබට හිතනේ තාතා ශ්‍රමණ බව ගෞතමයන්හන්සේ මිනිසුන්ගේ දියුණුව වලක්වනවා මිනිසුන්ට සිස්සේ ඕන විදිහයට හතුටෙන් ජොලිල්ලා ඉන්න. දෙන්න ෑ කියලා හිතුනේ ඔන්න ඔය ඔය විදිට බණ කියන්න නිසා ඒද කිවවා එ හිත්තටම බුදුරජන්සයහනු මාගන්දය කිව්වා ඔ ඕකට තමයි මගහිම කිවේ. මොක අපේ පොත්වල්ලත් තිෙන්නේ ඔහොම තමයි. ඉතින් ඒ නිසා ඇහැල් ඇහන් බලන් රූප බල්ල සතුටවෙනකට මේ දමනය කරන්න සංවර කරන්න කියලා බණ කියන එක මේ මිනිස්සුන්ගේ දියුණුවට කරන හානයක්. මාගන්දය කනතියන්නේ සබ්දය ආරාම කරගන බ්දය ඇලිල්ල සබ්දයෙන් සතුටු වී තමයි කනතියෙන් එහෙමලතින් අප කං ඇස්කාන්තියෙන්නේ. එතුර බුදුරජාණන් වහන්සේ මේකාණ දමනය කරලා සංවර කලා රැක ගත්තා. අකුසල් වලින් දොට වැැහවා. අන්නයටත් කන්න සංවර කිරීම පිණස්ස ධර්මහි දේශනා කරන. මා ගන්දයේ ඔන්න ඕගට නේද දියුණෝ වනසනවා කියලා කිව්. ඕක තම පොත් තුොල එහිමතියෙන්. නාසේතියන්නේ ගඳ සුවදෙන් සතුටුවඇවි. ඇලි ලඒ තුළ බැසගන. තතාගතයන් වහසේඒ සංවර කල්ලා රැකකරගන්න, නාසේ සංවර කරන්න ධර්මේ දේශනා කරනවා. මාගන්දී ඒකටත කිවේ අර දියුණු වෙනසනාෝ කියද. ඔවු ඒකට තමයි කිවි. එතකුට මාගන්දය දිවතියෙන්නේ රසයෙන් ඇල්ලා රසය ආරාමය කරගන රසිය ඇල්ලලා රසයෙන් සතුටඇවි. තතාාගත නාසිේ දිව සංවර කලා රැක ගත්තා. අකුසල්ල දොරට හව. දිව සංවර කිරීම පිණිස ධර්මය දේශනා කන්න ඉත පුොටමා ගන්දය උඹ ඒකටද කිවේ අර දියුණෝසනවාකය. ඔ ඒකට තමයික. මේ කායතියෙන්නේ පහසෙන් සතුටු ඇවි පහස ආරාමය කරගන පහස ඇලිලා මේ ඇඟ මේ පහසට පුදුම විදියට පෙවේතයි. එතකුට තතාගතයන් වහසේ මේක සංවර කලා කාය. සංවර කිරීම පිණිස ධර්මි දේශනා කරනවා. මාගන්දිී ඒකට ධර කාලබීල සැනසිල්ල ජොලිය ඉන්ඩ දෙන්නෑ කියෙලාර දියුණු වනසනවක යෝකටද ඔව ඕකට තමයිකවා. හිත තියනෙ අරමුණු වලින් සතුටඇවි. අරමුණු වල ෑඇලි ලාරම වු ආරාමය කරගෙන් තතාගතයන් වහන්සේ හිත දමනය කළ. හිත දමනය කරන්න ධර්මි දේශනා කරනවා. ඒකටති කිව අර දිවුණු වනසනව කියලා ඔවු බවගක් ගෞතමයන් වහන්සේ. ඒකට තමයි කිව්වා මං ඔය විදිරි කිීී. දුටි අංකිසි කෙනෙක්යම් ප්‍රකාශයක් කරනකොට ඇස්පහකින් වැඩසිටන කාරුණික තතාගතයන් වහන්සේ යැයි වචන කියන් හේතුව කාන්තය සක් සුදක්සේ දන්නවා. ඊරවශ බුදුරජාන් වහන්සේ වදාලා පින්වත් මාගන්දය කවරහරි කෙනෙ ඇසෙන් දකින ඉෂ්ට කාන්ත මනාප පිරියරූප ඇතිවන කාමාසාාව ඇතිවෙන කෙලෙ සැතිවෙන රූපයන්ගෙන කලින් සිත් අලවාගෙන සතුටු වී හිටියා. නමුත් පස්සේ ඒ කාමී ආස්වාදයේ ආදීනව නිස්සාරණය ඒවගේ ආශවාදී කියැනෙම කක්ද ආදීනොමකදම ගෙනන්නේ නිදහශසන්නේ කොම කියලා යථාර්තයෙන් අවබෝධ කරගෙන ඒ ඇස රූප කෙරෙහි ඇදී යනගතිය ඇහි කාමේ විදින ගතිය ඇහින් කාම දාහෙන් දැවින ගතිය පිපාසයෙන් පිච්චෙන ගතිය නැති කරලා සංසිදිලයින් අයා තුොට කෙනෙක් ඔය විදියට සංසිදිලනං එයා ගැන ඔබට මොහරි කියන්න තියනවාද සරමණ බවක් ගෞතුම වනස්ස තමා තමා තුළ සංසිදිලනං එයාගැ ඒයාට පිමනවා කියන්නද එ අපි දදුස් කියන්න පුළුවන්ද යටට වරදක් කියන්න පුුවන් බුදුරජාන් වහන්සේ වදාලා. පින්වත් මාගන්දිය කෙනෙක් කනෙන් සබ්දවිඳවිඳ සතුටුවවෙ ඉන්න. නාසෙන් ගඳ සුවඳ විඳවිදකායෙන් පහ. එකැන කාම ලෝකයේ කාමයෙන් සතුටේ බිච්චිපිතිින්නවා. මෙය පස්ෙ කාලේක මේ කාමේ ආශ්වාදය ආදීනවේ නිස්සාරණය අවබෝධ කරගන්න. කාමේ අතාස්වභාව අවබෝධ කරගන්න මෙන් පිච්චෙන් නැතුව දෙැවන්න නැව සංසිඳිල ඉන්නවා. සාාන්ත බවට පත්වෙලයින්නවා. ඒවාගේ කෙනෙක් ගැන යායටටම කද කියන්න හිතෙන්නේ. දෙවසික ඒ කියෙනක් ගැන ට මුොක්ක කියට දෙයන්නන්නේ ො අයි සාන්ත විච්චායිකෝ. පින්වත් මාගන්දය මම ගිහි ජීවිතය ගතකරද්ධි මාලිගත් තුනක් තිබ්බකයෝ. ම රම්ම සුරම්ය සුභ වැස්ස කාලට ගිම්මහන කාලට සීතර කාලිට ඊට පලසේ තනිකර පුරුෂයෝ නැතුව ලස්සන ලනාව විතර උපස්ථාන කරන්නේ. මාගන්දය මම ඒ මාස හතරී යට මාළගාාවී යටතටුවට බහින්නෑ ච්චර කාමයකිරවෝ. කාමය කියනයක ඉහළම විදිහට සලසලති බකිව රාජකුමාන ජීවිතේ. ඉතිං හැහැට පේන රූප සබ්ද ගන්ධ රස ඉස්පරස. හිතට ආරමුණු මේ පුද්ධෝ විදිහයට රාජ මාලි ගවෙති පකිවෝ. ප්‍රනේත මිහිරී ගායන වාදන නාටතැනු. එති මේ විදිහයට පංච කාම කෙලවරක් නැතුවති එද්දී මම පස්සෙ කාලේ. මේ කාමයන්ගේ ආස් හටගැනියම නැතිවීම වෙනසීව ආස්වාද ආදිනෝ නිසරණ මේවමම අවබෝධ කරගන කාමයන් කෙරේ හිත ඇදී යන ගතය කාම තුෘසුනාව කාම දාහය කාම පරිලාහය නැත්තරව නැති කරලා මම සංසිදුන කෙනෙක් ක වොනාකෙවූ. සංසිිඳිච්ච හිතිං මං වාසය කරනවාකෙවෝ. ඉතිං කාම් එහෙම ඉන්න මට එහෙම කාමය දුරුකල්ල ඉන්න මට කාමේ විඳින මිනිස්සු පේනවන් ඉස්තරීං එක කාමය විඳන නැසින්දුවලින් කාමේ විදින නැටුම් ගැවුන්වලින් කාමේ විදින ගෙවව දුරුවල් යාන වහනවලින් කාමයේ විදින? කාමය සේවනය කරන්න සත්‍යයෝ මට දකිට ලබෙනකොට මට ඒවාගේ මිනිස්සු ගැන ආසාක්කිතිනෑ කිවමට. රෘචියක් ඇතිවෙන්න කිව. මොකද මාගන්දී මම කාමේ ඉක්මවාගිය. දිව්‍ය සැපය පවා ඉක්මවාගිය සාන්ත වූ සැටයක් විඳිනවා. මේ කාමයයිෙන් නිදහස්වීමෙන් ඇත්විච්ච සාන්ත සිතින්. ඉති ඒ නිසා මට කාමේ විඳන මිනිස්සු. ගේ කාමේ මට රුචි නෑකෙව. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඔන්න මා ගන්දිය කෙනෙක්කින්නවා මනුසලෝක පුද්දුමවිදිට කාම සැප සම්පත්විඳවිඳ. ස්ත්‍රීන්ගෙන් ඊළන්ට යන වහනවලින් මතුපිටිවලින් බවබෝගවලිින් අබ දරුවන්ගෙන් මිවි්ධයට සැපපවිඳවිඳ ඇහැට පේන රූප සබ්ද ගන්ද රස අඩ්ඩුවක් නෑ කාමී එහෙම ඉඳලා මෙයා පස්සෙ කාලක කයින් සුචරිතයේ දලා වචනෙන් සුචරිතය දලා මනසින් සුචරිතයේ දලා මෙයා මැරිලා තෞතිසාාවී දෙවියන් අතර උපති ඉපදිලා නන්දනවනී දිව්‍ය අ්සරාවන් පිරිවරාගෙන සැපසී වහන්සේ කරනකොට ඔහුට මනුසුලෝකයේ මිනිස්සු කාමේ විදිනවා පේනවා එතට ඒ මනුසුලෝකයේ කාමේ විඳනවා පේනකොට එයාට කවදාවත් හිතෙනවද මාගන්දය මටත් අර මනුසයෝ ඉදින කාමය විදිින්නට ඇත්තාංකය. හිතෙනවද කියරවෝ. අනේ ඒස්වාමයී එහෙම නෑ ඒකනං එයායට රුචි නෑ. එකට හේතුවොමකක්ද. මනුස්ස කාමය ඉක් මොවාගිය කාම සැපයක් මේ දේ දෙවිය විඳන නිසා. තට මනුස්ස කාමී ඉක් මවාගිය කාමයක් විදින දෙවි කෙනැ දෙවියත් විදින්නේ කාමය. මනුස්සයත් විදින කාමේ. දවිය කාමේවිදිනැකිෙන මනුස කාමයට කැමිතිෙන. මාගන්දිය මම මනුස්ස කාමයක්ත්තික් මා ගෙහිලා දිවිය කාමයත්තක්මාගිහිෙලා ශාන්ත වූ ප්‍රනීත වූ එතනින් එහාගිය සුන්දර වූ සැපයයක් විදි නැගැනක් ජීවිතය අවබෝදධ කරලා ඉතින් එහිවව එක මේ මිනිසු කාමයෙන් ඇස් සතුටු කරනකොට කාමයෙන් කන් සතුටු කරනකොට කාමෙන් දිවකය මනස සතුරු කරලා කාමේ ගිජ්ජවෙලා කාමයේ පිච්චිපිකන්න ගොට මට මේ මිනිස්ු ගැන රචි බවක් ඇතිවෙන්නේ එක. ඒවාගේ මේ කාමේ මට ලැබෙනවනන් කියෙලා මට හිම හිතෙන්න්නේ ත් නැකෝ. හේතුව ඉසිියල් ඉක්මෝගේ සාංන්ත සිතකින් ං වැඩ සිටින නිසාකයවෝ. ඉටවස බුදුරජාන්හන්ස දේශනා කනව පින්වත් මා ගන්දිය ඔබ මොකද මේ ගැන හිතෙන්නේ හරිඒ ලස්සනයි මේ මේ විස්තරයි දැන් ඇත්තරම අපිට මේ ජීවිතේගෙනයන් අවබෝධයක් හිතට නොමියකින් මංම මේ කාරණාව මුල් කරගෙන තමයි මම මේේ දේශනාව තෝ රගත්තිී. බුදුරජන්වාස දේශනා කරන මාගන්දිය කුස්්ට රෝගිය කඉන්නවා. හොල්දටම කුෂ්ටි වැඩි වෙලා පැසවලා පවුණු ෝගහලා ඉතින් මෙයාතු මේ පණුව තුවාලේ කකාඉන්නවා. ඉතවට ඔයා එයා නියපොතුවලින් තුවාලෙ කහනවාර කුෂ්ට රෝගිය කසනවා ට ප ගිනි අගුරු කබලක් ගැනලා කුෂ්ටේ තාවනවා ඊට පස මෙයාගේ යාලුව මොකද කරන්නේ මෙයාව අල්ලාගෙන ගිහිල්ල ස මේ දක්ෂ වෛද්‍යවරෙක් ළඟට ගෙන්න්නගෙන ගහෙල්ලා ගේක බෙහෙ ක්‍රම මගින් එයාාව සූපත් කරනවා එතකොට එයා හොන්දට මසානීපව වෙනවාද කුෂ්ටේ හොඳට ම සසනීපයි සැන සිල්ලි මෙයා දැන් ඇවිදගෙන යනු එතකොට මෙයාට බේනවා දවත් කුස්ටොරෝගේ ස්ේ වැඩි වෙල්ලා පානුවෝ ගහලා එයා නියපොතුවලින් ක අගුරු කබලකින් ඇඟ තවනවා පේනවා. ඉතකොට පින්වත් මාගන්ධය ඔබට මොකක් හිතයන්නේ අර සනීපවිච්ච කුස්ටරෝගයාට හිතේද අන මටත් අර අංගුරු කබල ඩිංගක් අංොරගණන්ඩ ඇත්ත. මටත් තර නියපොතුුවලින් කහ ගණ්ඩ ඇත්ත. අර කෝෂට රෝගෙන් දැ බෙහිට්ටිකම් මටත් බොන්ඩ ඇත්තන් කියලා සනීප විච්චිකනට හිත ද කෙරෙවා ස්වාමිිය හෙහිතෙන්නෑ ෙව එකට හේතුමකක්ද මෙයාටේ කුෂ්ටි සනීප වෙලා කුස්්ටෙ සනීප වෙලා පින්වත් මා ගන්දිය ආන්නේ වගේමයි මං ඉස්සර ගීජීවිතය ගතකරද්දී පංච කාමයන්ගෙන් සතුටුව වී විෂ්ට කාන්ත මනාපරූප සබ්ද ගන්ද රසයන්ගෙන් අත්තිසෙයින් කාමආසාාව පෙනවා පෙනවා පහස ලබ ලබා මම හිටියේ මෑත කාලේ මම ඒ ආශ්වාදාාධිනෝ නිස්්සාර අවබෝධ කරගන. මමඒ කාමදාහය දුරු කලාා පිපාසේ දුරු කලාා සංසේදෝනා. තින් කාමය දුරු කරලා කාම පිපාසේ දුරු කරලා උත්තරීතර සැපියෙන් වාසේ කරනකුට මට මනුස්්‍යයන්ගෙන් හෝවයේවා දෙවියන්ගේ හෝවේවා ඒහම කාමයක් දකිනකොට මටත් ඔය කාමේ විඳීරන්න ඇත්තං කියලා මට එහෙම රචියක් ඇතිවෙන්නෑකිවෝ දැම් බුදු කෙනෙක්ගේ හිත බලන්නක. දු කෙනෙක්ෙ හිත බලන කාමයෙන් නිදහසන කෙක් කාමේ හැසිරෙන මිනිසුතිහා දකිනුට ඇතිවෙන හිත අර කුස්්ට රෝගයාගේ උපමාවෙන් තේරුන් ගන්න. එතවට මේ කාමේ හැසිරෙන මේ සියල්ලු දෙනා මේ කුස්්ට රෝගෙන් වගේ. ඒ කාමේ කියන තුවාලෙ දියන නිසා. කාමේ කියන කුස්්ටි තියෙන නිසා. කාමේ කියන කුස්්ටේ සිතිවිලිවලින් පණුවෝගහල කණ නිසා තමයි තවත් කුෂ්ටි කහගන්්ඩ තව කවුරුහර ඕන. ඊළඟට ඒ කාමය කාම කුස්්ටිට ඒහනීපය ගණ්ඩ ගිනිකබල් ඕන තුොට පෝන් එක තමයි ගිනිිකබල්. තුර කාම කුෂ්ටි හැදුනට පස්සේ පෝන් එක නැමිති ගිනිකබල ලංකරගෙන කුස්්ටි තාවන. ඊළඟට ස්ත්‍රීපුරු සැසුර ලබමින් ඒ කුස්්ටේ කහ ගන්නවා මේ ඔක්කෝම තියෙන තමන්ට කුස්්ටයක් තියෙන නිසා කාමය. එදවට ඔය විදිහම ඉන්න කෙනෙෙන් පස්සේ ධර්මය අවබෝධ කරගෙන කාමයෙන් නිදහස් වෙනවා. සංසේ දෙෙනවා බුදුරජාන්ා අසිකම ති මේ ලෝකෙ මිනිසු පවුල් පන්සල්ලා දරුමල්ලව හදාගන ගෙවල් ොරුවල් වලින් සතුටු වී අර කුස්්ටේහ ගිනිය ගුරුුවලින් තවාගන්නකොට සනීප ච්චිකිනට කවදාවත් හිතිෙන්නේ. මටත් කහගණ්ඩ ඇත්තංකය. කවද්දාවත් යති. ඉතින් ඒ නිසා දැන් තේරුම්ගන්්ඩ මේ තම තමන්ගේ තියන කාමේ පිළබඳව තියන ප්‍රශ්න ගොඩකින් නිසා තමයි මේ කුෂ්ටි කහ ගණ්ඩ ඕන වෙලා තියෙන්නේ. ගිනි අංගුල් කබල්ගලින් තවාගන්නඩ ඕන වෙෙනති. නෝන තියෙනකිෙනම් එක තේරුම්ගන්න ඕන ීවිතය ඇත්ත නේදකිය. නීට පස්සේ. ුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පින්ංවත් මා ගන්දය ඔන්න කුෂ්ට රෝගයක න්නවා. හොඳදටම වැඩිවෙල පැහැවල පණුවෝ තුවාද කනවා. ඊර්වාසයා නියපොතුවලින් කහනවා අගුරු කබලින් තවනවා. ඉති ඔහුගේ යාලුමිත්‍රයෝ යාාව සුවපත් කරවනවා වෙදෙක් ගාවට ගිනියල. එයා ොඳට සනීප වෙනවා. හොඳටම සනීපවෙලා නිරෝගියෙනවා. ඉති මෙයාට කැමැති පරිදි අන්ඩ පුළුවන් විදි හට මේ. ඉන්නගොට මේ එය බලවත් පුරුෂෝ දෙන්නේ ඇවිල්ල ඒව අල්ලගෙන ගිනි අංගුරු කබලකට ලංකරනවා. මෙහෙම ඇවිලෙන ගිනි අගුරු කබලකට අර සනීප විච්චලේ ඩා උොන්දටම දැන් සනීපයි දෙන්නේ බලින් අරගෙන ඇවිල් ගිනි අංගුරු කබලට ලංකරනවා. දෙන් බුදුරජාණන්සියහනවා එඒසක කොටේ පුරුසයා බේරෙන්ට දඟලනවා දැනැද. හිටවාසිකිවා බේරෙන්ට දංඟලනවා ඒකට හේතුවොමොක්දකිව ස්වාමී අර ගින්දර පච්චනවානකෙවෝ. තින් බුදුරජාන් හ දේශනක ෙහින අර කෘස්්ට හැදිලයිදදිී ගිියංගු කබල ංග ගත්ති. ඉතවට ඔය මාගන්දය. ඔය ගිනියංගුරු කබලේ රස්නී දැන් විතරද. ඇයි කෘස්්ීතියයේදදී රස්්නය නැදද. ගිනියංගුරු කබලේ දාහය දැන් විතරද. ඇ කෘෂ්ටේතියදදි ගිනිියංගු කබලේ දාහ ැද. ඉමා ගන්ධි කෙන ස්වාමයේනී ගිනිය අංගුරු කබල එදත් ගිින්දර දාහය පිච්චෙනවා අදත් ගෙන්දර දාහය පිච්චෙනවා. නමුත් ඒ අසනීප වෙලා කුස්්ටි හැදිල ඉන්න කාලේ කය කාය ඉන්ද්‍රිය බිඳිල තිබ්බේ කුස්තියක් හැදිල තිබ්බේ. එතකට අර ඇංඟ පිච්චනයක තැම්බෙනයක ලෙඩා හිතනව සැපායි සැපයි සැපයි කිය. සනීපවුනාට පස්සෙ. නිය ගු කබල ලංවෙනකුට සරදයනවා. ආ නොය වගේ තමයිකිෙව්වා පින්වත් මාගන්දය මේ කාමය කියන එක හිතේ තියන නිසා කාම ආසාාව කාම තුරුෂනාව කාම පිපාසේ තියන නිසා තමයි මේ බාහිර කාම වස්තුත් එෙක් අපිමින් ගිජු වෙලා වස්සය කරන්න. පින්වත් මාගන්දිය කාමේ කියන එක ගින්ද රක්මයික වෝ. දැවිල් අහමයකව පිච්ච නෙඟක්මයක වෝ. අතීතෙත් එහෙමයික් මාගන්දිය වර්තමානෙත් එහෙමයි අනාගතයත් එහෙමයි. ඒත් මාගන්දිය කාමා සව දුරු නොකරපු කෙනාට අර කුෂ්ට රෝගයා වගේ යගේ ඉන්දිරියම් බිඳිල්ලා. ඒ නිසායි යාට එක සැපයි 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 කියල හිතෙනවා. කාම සැපේ විඳනකුට සැපයි සැපයි සැපැයි කියල හිතෙනවා නමුත් පිච්චෙනවා දැවෙන ච්චනවාදැව. ඉතින් මාගන්දය කවුරුරිඉගනං මේ කාමයෙන් නිදහ සුනට පස්සේ එයාට කාමය කියනක ලංවෙනකුට සැරයි. ඒන දැන් රහතන් වහන්සේල්ලා ඉස්සරහට ස්තරින් ඇවිල්ලා. ඇඳුම් ගලවල කාමයට ඇරුම් කරනවා. තින් රහතන්සේල කිය තිනවා මේ මහපොට ඇංගිල්ලින්වත් ඉස් පරිස කන්න අප කැමති නෑ. වැස්ස කාලට උතුරණ මේ අසූචි වලක් වගේ නොවයි සරීරේ. නවර් දෝල්කින් අසූචි වැැකිරෙනවානි. ඇස්වලි කබගලනව කංවලින් කංකාදුරු ගලනො නහයිෙන් හොටු ගලනවා කටෙන් කෙල්ලසෙම වැැක් කෙරෙනවා මළමුත්‍රමාර්ගේ මළමුත්‍ර අසූචි වැැක් කෙරෙනවා ධාඩිය ගලනෝ මේ සරීරේ වතුරෙන් හේදුවේ නැත්තං ගන්ධස්සාරෙම තියෙනවා. මේ සරීරේ ගඩුවක් වගේ යි තැනකින් තුවාල වනත් ලේ සැර වෙනවා. ති මේවාගේ කුණුවෙන සරීරයක් ස්පාර්ස කරන්න අපි කැමති නෑකේ කුස්්ටරෝගේ සනීප විච්ච කෙනෙක් ගිනි අංගුරු කබලක් ල ලංඟකට වත් යන්නේ. ඒ බලෙන්වත් බෑයි ගිනිය අංගුරු කබලල් ලං කරන්න එදැ මේ දේරු ගන්න හම් මේ බලෙන් ගින අංගුරු කබලව ලංකර ගන්නේ. බලෙන් නියපතුවලින් කහ ගන්න කුස්තරෝගගේගේ එච්චරම කුෂ්ටි දරුණුයි. මේ හිතේ කාමාසාාව නැති නොවිච්ච නිසා හිතේ තියෙන කාහමච්චන්දේ දුරු නොවිච්ච නිසා කාමි ආදීනෙවෙ තේරුම් ගත්තෙ නැති නිසා කහනකේ අඩුවක් වෙන්නේ බුදුරජන්වාසි දේශනා කරනවා කුෂ්ටි හැදිවෙලා පැසවල පණුව ඇතිකේලා අනේ ඒකෙන් සැපක් තියනවා කියලා නියපොතෝලින් කහනවා ගිෙනියගුරු කබලින් තවනවා දැන් මා ගන්දය මොකක්ද වෙන්න කිව්වා තුවාලෙ තවතවත් අපි රිසිදු වෙනවා තවතවක් ගඳ ගහනවා තවතවක් වුණු වෙනවා. එතකට තුවාලි කැසීම හේතුවෙන් ඔහුට ඇතිවෙන්නේ කිසියම් මිහිරි මාත්‍රයක් ආසාධ මාතරය තුවාලෙ කුණු වෙනවා කහන වෙලාවට සැපක්ෙන. නමුත් කහන්ඩ කාණ්ඩ සමය තුවාලි වැඩුවෙන්. ඒ නිසාදැන් කෙනෙකුට කාමේ ගැන විස්තර ධර්මයෙන් අහල්ල නැති නිසා එයාට හිතේ යන් කාමාසාාවක් ආපුම යායට හිතෙනවා ක ඉෂ්ට කරගත්ත නම් මට මම් එච්චර පීඩාමිදින්න කියල්. එනිසයි යටට අත්දැකීමක් ලබන්න ඕන ඔය තරුණ ජීවිතය නිලන්ටඔයි ළමා ලපටිගුඩෝ ඔය මේ අපචාර කටයුතුවලට යොමු වෙන්නේ එයායටට අත්දැකීමක් ක ළබන්න ආසයි. කියන එයාට ඒ කුස්ති කහනකුට යට හිතින එක පාරක් කහගත්තනම් මට මේ වේදනාව නැතුවෙනවා. ක පාරක් මේ ගිිය ගුරු කබ ලංකර ගත නම් ේදනව නැතිෙනවා කියලා එත්තටම කහනකට ගිනිය ගුරු කබද ලංවෙනකොට සනීපයක් එනවා යාට. ොට එයායි බලාපොරොත්තු ච්ච කාමී හිතිෙෙන් විදීන්ට අවස්ථාව හදාගන්නකොට එයාට යන්සා සැපයක් එනවා හිතට නමු කුෂ්ටි වැඩි වෙන ගඳ ගහනවා. එනිසා කාමයේ දහවතාවක් නං විදිී දහවතාවක් කාමේ වැඩිවෙලා අඩුවවෙලා මේ බුද්ධ වචනය. කාමි විදිින්ඩ විදිණ්ඩ ආසාවඩෙන කාමේ හොයන්න හොයන් ආසාවටිය. අවස්ථාවක් ගණ්ඩ ගණ්ඩ අආසාවඩුවෙන ඒ කියන්නේ දැන් හිතන්නක මෙහෙම අර කුෂ්ට රෝගයට කහන්ට හිතිද්දිී එයාගේ හිතමිත්‍රාදීන් එයාගේ අත්දක බැඳල තියෙනවා කියලා එයා ඇත් දෙක බැඳලතිීද විඳින වේදනාව පොඩි දෙයක් අර කුස්්ටි කහලා වෙ පනුව ගහල කෘස්ති තවත් වැඩිෙනවට වඩා. ඒනිසා හිතේ ආසාවල් මේ ධර්මයෙන් සංවිධවාගන්න එක සැපයක් කාමාසාාව තෘප්තිමත් කිරීම කරන්ඩ කරන්න තුවාි වැඩුවෙන්. නමු මේ ලෝකයම කදු ගන්නවන්නේ ලෝකයව ගන්නවන්නේ හිතේ හෝකට කියවයිට වට් එම ට්‍රෙස් එක වැඩිවෙයි පීඩනී වැඩුවේ නිසා යාට අවස්ථාව සලසල දෙන්න. කියල අර ඒ කාමේ විදින්ට කාමේ බුක්තිදීටම අවස්ථාව කදනතුරු ලෝකය සම්මතිය තමයි ලෝකයක් කතාවෙන්නදී තමයි යට අවස්ථාවක් ලැබුණු ඒක හිතෙන් නැතිවෙල නොකෙල් ඒක මුසාවා. ඒක මෝසාාව. එතකුට මට මොන ගෙහුණ ආරන් නිවාස්‍යයාහාන්දුරනම කවුරුදුමන් හිතන් අවුරුදු අසූහයක් විතිතර වගේ. එතකුට ඒ ස්වාමීන් වහන්සේ මංහිතන අවරුදු පනනාාකිතර ගිහි ජීවිතය ගත කරලා දරුමල්ඩුව ඇතුව ඉඳල පස්සෙ තමයි මහන වෙලාති නයාාරණ්‍ය වස් වේලා. කොමඩ මේ ලක්විරු ගුවන්ගදිලින් ධර්ම දේශනා ශ්‍රවණය කරලා මොන ගැහිෙල දවසක් කතා කලා. කතාගන්න හොට ස්වාමීණි මේ කාමදාහය කාම පරිලාහයි මේවා හිත්වලින් දුරුකරන්ඩ ලේසි නැයි. දි මේ තතාගත බුදුරජාන් වන්සගේ සිරි සදධාරම මේ හාමේවුණනාවන් ස්වාවිිාන්සෙල නිරන්තරින් දේශනා කරණස ඉවා අහලාහලා මේ හිත සංසින්දුවාගන්න මේ බුදුබන පදයකින් ලැබින පිහිට ස්වාවිනාාන්ස සුළු පටු දෙයක් නිෙවෙයි කියලා මේ ධර්ම සාකච්්‍යාවක් කළ. තරු මංකවස්වාමීන්නනාන්සසිතින් ඔබහන්සල ගී ජීවිතය දරුමල්ලු හදලා. එහෙම මහනවින්ඩාපු අයනේ. එතකුට ස්වාවින්නාන්සේල්ලාට කෙලින්ම හිත මේ කාමේ කිසි අර්ථයනෑ නිස්සාර දෙයක්. හි ෙලීම ර්මය හිත ගන්න පුළුවන්න්න. තුට කියන සාමින් න්ස. මේ බුදුරජාණන් වහන්සගේ දේශනාව කොවිතරන් සත්‍යයදද. බුදුරජාණන් වන්සේ වදාලදේ කොචතරන් සතතියදද විවාහ නොවන කෙනා. කාමේ නොහැසුරන කෙනා. ඒ අ අහන ශබ්දේමෝල් කරගෙන අහන කතාමොල් කරගන දකින රූපමොල් කරගෙන තමයි හිතන් කාමයෙන් පීඩාමිදීන්. විවාහා වෙච්චගේනා අහනරූප මේ අහන සබ්ද ඊළංඟට දැකපුරූප සහ ලබපු විින්දනය මුල් කරගෙන කියන තවත්පියවරක් එහට ගිහිල්ල විඳවනවාකෙක. දෙ අර්කීනි කුස්්ට රෝගිය ඇයි අ ගොස්්ට රෝගියයට කැහුවනම් හොඳයි කියන තැන ඉඳලා එතුට අට කැහෙවට පසේන සනීපයාව නෑන්. නැමුත් කැහවනම් හොදයි කියන තැනෙ ඉන්න. නිිය අගු කබල ංරගත්තනම් හොඳයි කියන තැන න්නවා. නමුත් එයා කහනවා ගිනිිය අංගුරු කබල් ලංකර ගන්න තුට ඒ මහොතයාපු සැප මාත්තර එයට පස්සෙත් මතක්ව වනවා. තුොර කහන්්ඩත් ඕන ගිනිියංගුරු කබල් ලංකර ගන්නත්වන කලින් ආපු සැපයත්තයාට ඕ. තුට තවතව මෙහා පිච්චේනවා. ආ නොයි වගේ තමයි වයසටි ගියත් ඉන්ද්‍රියන් අඩ පන වෙලා ඉක්තැන් වෙන වාමිසක්කා. නුසයාගේ හිතේ කාමය කියන එක මහමෙරකටත් එේ හා උග ජීවිතය බර කරවනවා. ඒ නිසා දුවේ පුතේ පෙන්වතුන මේ කාමේ කියනෙ එක නම් බුදුරජාණන් වහන්සගේ ධර්මයකින්ම තේරුම් අරං අවබෝධ කරගෙන වටහගන යන්සම ජීවිත අවබෝධකට නොමිසක්කා විඳවලයිඉවරවෙන්න. මේක විඳවලයිවර වෙන්නේ. ති එක පාරහක් කැහවුවට පස එක පරක් ගිිය අගරු කබලෙන් ඇැහවට පස කුස්්ට රෝගයාත සම්පූර්ණයම සනිහිප වෙනවනන් ආපහෝ කහන්නේ ආපහු ගිනිියංගුරු කබල් අංකරගන්න. ඒනිසා කාමයකන එක බුක්ති විඳලා මේක හිතෙන් නැති වෙනවානම්. එහි නම් මේ විවාහ වෙච්ච ලෝකයේ පරම්පරවබෝ කරන්න මාසයක් විතර විවාහ ජීවිතය ගත කරලා අනි තොක්කොම නම් හන්වෙඩෙ. මේ මනුසයෝ එක විවාහකින් තෘප්තිමත් නොී දෙදිවිනි විවාහයට යන්නේ. තමන්ගේ බිරිඳගින් තෘප්තිිමත් නොවී වෙනව ස්ත්‍රීම් කරා යන්නේ. තමන්ගේ ස්වාමියගින් තෘප්තිිමත් නොවී වෙන ස්වාමිවරු කලා යන්නේ. නීළඟට අවයසට යන කල්වත් බ්‍රහ්මචාරි ජීවිතයකට හරුවට බැරුවවෙන්නේ මේ ඔක්කෝම වෙන්නේ මේ කාමී කෙනෙ පිපාසයක් නිසා සංසි දෙෙන්න්නේ. දාහයක් නිසා දැවිල්ලක් නිසා පිච්චෙන නිසා. කුෂස්්ටි කවදාවත් කහලා ගිනි අගුරු කබල් ලංකරගෙන සංසිින්දනය ගන්න වේ ඇැබැයි යංකිසි කෙනෙ මේක අතාාර්ථය අවබෝධ කරගන මේ කාමසාාව කියෙනෙක හිතෙන් දුරු කොළොත් කුෂ්ටි සනීපවෙච්ච කෙනෙ එයාට එයාගේ වටේ කොයි තරං කාමිනිති බත් එයාගේ හිතේකට පොළොඹවන්න බැරුයවා. ඒකයි බුදුරජාණන් වහන්සේ මේ දේශනා කරන්න. ඇත්තටම මේ මේ කියන මහා ප්‍රාතිහාරය විශ්මිත ක්‍රියාව ගේ ලෝතුරා බදුරජන් වන්ස පල නිවත අට කළා ඒදන්ට සාරිපපුත් මොගල්ලන මහරහතුන් වහන්සේලා ප්‍රධානස් වුව මහස්ත්‍රාවකයන් වහන්සේල මාර්ග පල්ලාව සඟරුවන මේ මහා විශ්මිත කෘද්තිය කළ විශ්මිත කෘත්තිය කළ. ඒ කාමය ගෙන්න්නේ නියුණ කාමදාහයේ නවුණ සංසිදිි ලගිය ඒ නිසා උන්වහන්සේලා පොළොඹවන්ඩ ස්ත්‍රීරූප හෝ පුරිචරූපො හෝ රංරිදිී මසු කහවනු හෝ ඒ කිසිීම දෙකින් ඒහිත් පුරුවන්ඩබ. ඒහිත් පොළොම්ඹ වන්නවේ. අන්දවනේ වැඩි සුභාතේරණය. ඇලස්සන මෙහි නිවහන්සෙනවා. ඇස් දෙක නිල්ම නිල්පාටයි. ති මේ රහත්තේරණය ඇස්පිල් අ ගහන කොට බලනකොටඒ තියන ලස්සන මනුසුලෝක හිතාගන්න බැරුණු එක තරුණෙක් මේක දැකල වහ වැටුුණා මෙගේ රූපේට දවසක් එතු අන්ද වනීට වඩිද ඉස්සර හටාව ඇවිල්ල කිව්වා ඔයා යං අපේ ගෙදර ඔය කසාාවත අත්තරලා ඔය ගිහිවෙන්න ඔය මගේ බිරිඳ වෙන්න. ඉට වසේ රහත්තරෙන ෙහෝ මන අදම කියන්නේ ඉවසකිවා මේ උබතුමගේ ලස්සන බලන්න කියලා ලස්සනගෙන කිෙව්. ඔය ඇස් දෙක තරං ලස්සන ඇස් දෙකක් මේ ලෝක දෙකනය කිෙව්. මං වෙන කිසි දෙයක් මට ඕන්න කිෙවවා ඔය ඇ ඔය හෙ මාදිහා බලාගෙනනිටයත් මට ඇතිකෙව්. රත්සාදුන්වලින් මාලිගාවක් හදන්නන් කිවවා බිමට රත්තරං අතුරන්නම් කිෙවා. ඊලන් ට ඉන්නක්ව නොයෙක් බිරිින්දඇවරුයි සියලු දෙනා ඔබට පස්ථානයට පවන් සලන්යොමු කරන්න කිව මේ ලෝකේ ඔබ තරම් මට ඔබගේ ඇස තරම් මට වටි දෙයන්න කව ඊට පසකව මොවද කියන්න කෙලහෝ. ඔබ කියනව අසනීපය මට සනීභවිච්චකක්කෝ. තරාගය කියෙනෙ කොයුුවගේ කද්ද කියෙලාවන්දැන් දන්න ෙව. දසේ නෑනෑ එහෙම කියන්න එපා කියෙලා ඇහැ ගැනම කියෙනෙට ප්‍රසිකව මේ ඇහැට දොච්චරාසා ඉට පස ඒ නම් ඇහැ ඇරංයන්න කියලා මෙහෙම ඇගිලිටික හ අසට අථදාලා මෙහෙම ගත්ත ඇ බෝලි අන්න අන්න උත්්තම කාන්තාරත්නය සුබභාතේරණ රැංකිව ව ඔයාගේ හැ රංයන්න කි මෙ හැ රැංයන්නක ඔයා අර තරුණය කලන්ති දාල වැටුව ඊට පසේ අර එල්ල න මේ අහරවැල් මෙම ඉල්ලනවා මේ අති අර ඇස් බෝල අරගෙන ආය සැවැත්නුවර දෙවරන් හිරතාව දෙවරන් වෙහිරේ ලෝකනාත වූ තතාගත සම්මා සම් බුදුරජාන් වහන්සේ. මේ අහස තරුපරයා ඇස් දන්ඳන්න බුදුරජාන් වන්සේ. පංච නේත්‍රේකින් ලෝකයේ දිහබලන බුදුරජාණන් වහන්සේ. යම් මොහොතක දොරටයින් ඇස සුභහතරණිය දැක්කාාද. සුභහතරණියද ඇත පුන් සඳබඩ ලක්වගේ බුදුරජාන්ස දක්කා. දෙදහි ොහොතේම අතේති බැහැ අතුරු දහ ගොන මේ හැතිබ්ිතටම හදන. අන්ද වනී වැඩ සුබාතර එතුමියලට මේ රාග ගැන කිව්වා කියල ඒ හනීප වෙලා තියනිලෙඩ නිසා කාගෙවත් වචනයකින් පොළම්ඹන්න අද අද පොළම්ඹොනෙනක පොඩි මැසේද්දක්කින් පොඩි ආදරයට කතා කරලා පොඩි චූටිබඩ මේ කෑමක් බීම මද්දීලා තෑ ගත්්දීලා කොචර මිනිස්ු මනිස්ු පොළොඹොනු අද සුළු සුළු දේවලොල හේතු ඇයි කුස්තේ වැඩිය වුනාට පස්සේ පොඩ්ඩි ගිනිසැරක් ඇති ඒ රස්්නේන ගොටම සැපේනවා. ඉතින් බුදුරජාන් වවාස දේශනා කරනවා මාගන්දීය මේ ලෝක සත්වයක් කාමයන්කිරෙහි රාගේ දුරුණෝ කරපු නිසා කාමතුරුෂනාව විසින් කාදමල දාහෙන් දැවිදැවි කාමයමයි ශෙවනය කරන්නේ. ඉතින් එයාගේ ආසාාව දවසිින් දවස වැඩිුවෙනවා. කාමදාහෙන් දැවෙන එක වැඩුවෙනවා. නමු පංච කාම ගුණයෙ. ලස්සන රූපපේනකොට ලස්සන සබ් දැහෙනකොට ලස්සන ගඳ සුමඳ ද එන්නකොට ප්‍රණීත රස දැහනකොට සැප සහගත පහසවල් එනකොට සැපයි සැපයි කිය ලාස්වාද මාතරයක් එනු. ඒ වෙලාවට ආස්වාද මාතරයක් යනු නමුත් පිච්චෙන ඇතුුණ. ඉටවාස කියනවා පංචකාම ගුණෙන් සන්තර්පනී විවිී කාමෙන් බිජවෙලා ඉන්න රජික්කයන් හිතන්නකෝ. ඔය රජා ජීවිතය කවදාවක් කාමේ නිදහස්වීමේ සැනසිල්ල බුක්ති විදලතිනවාදහෝ පංචකාමය පිරිවරාගෙන ඉන්න රජයක් ඒ අත්හරෙන් නැතුව කාමේ තුළ ඉඳගන්නම සැනසක් කියෙක බුක්ති විදලති නද මාගන්දී කියන හිමි කන්නෑ කිය කියන මාගන්දය මත් එහම දෙ අ දකි නෑ කාමේ තුළ ඉඳගැනම කාමෙන් නිදස්සීමේ සැපේ විඳින කෙනෙ. එහෙනම් රූප සබ්ද ගන්ධ රස පහසාරමුණු කාම ආසාවල්ලික්ක ඉඳලා අපි සැපේ කියන මේ ලෝක සත්ත්වය සැපි කියන එක තවම දන්න වන්නේ. ඒගැන්නේ ඒ අත් ඉදලවත් නෑ. ඒ කෘෂ්ටේ සනීපව වුණට පස්සේ තියෙන ජීවිතයේ මොකක්ද කියලා දන්නෙවන්නේ ඉතින් බුදුරජාන් වන්සේ දේශනා කරනවා යංකිසි කෙනී ශ්‍රමණයකෝ බ්‍රහක්්මනය කෝ මේ කාම පිපාසේ පහ කරලා තමා තුළ සංසිද වගන වාසය කලාන කරනවන කරන්නා හුණ ඒ සියලු දෙනා කාමී හටගැනියම් නැත්වීම ආස්වාදය ආදීනව නි්සාරණේ යථාර්ථයක් වසෙන් අවබෝධකට ගෙන කාමතුරෂනාව ප්‍රහනය කරලා කාම දැවිල්ල නැති කරලා කාම පිපාසයේ දුරු කරලා තමා තුළ සංසිඳුවන සිතකින් වාසේ කරනවා දැනුත් වර්තමානෙ තනාගතය එහෙම තමයි වෙන්නකෙවෝ. එ නිසා මේ ගින්න මේ පිපාසේ සංසිඳුව ගන්න නම් කාමේ ආදීනෝගෙනක අවබෝධ කරන්නවා. ආවා ආස්වාදය කිනික දැන් තේරෙනවා. එකයන්නේ කාමී මුූල් කරගෙන සැපක් සොම්නසක් කටගන්නෝ දෙක තම ආස්වාදය තුර මේ හොයන්නේ ආස්වාදය හැම තැනම හොයන්න ආස්වාදය මේහි පුංචි ළමා ලපටිගේ පටම් මුන් තරුණ වෙනකුට මේ පිච්චිලා දැවිල්ල මව් අකීකරුවෙන්න්නේ පියාටකීකරුවන්නේ මනසින් පීදනට පත්වෙන්නේ මේ ඔකෝම මේ ආසහනේ මේ ඔක්කොම වෙන්නේ කාමදාහය නිසා එකන කුස්ටරෝගය හැදුුණ. ඊටවස් මේකෙන් සංසිදී සැපයක් බුක්තිවිදන්ටයි මැරණ කල්වත් නෑ ඒ කියන්නේ පුංචි කාලේ අම්මගේ උඩුක් ඉඳලා කිරිබීලා ඇදිල්ලා අ චූටි ළමය ජිහිතේ දේවාන කාමට ආසා නැති ඒ අර ලස්සන හිතක් නරක දේවල් දැක් අත ඒවා ගැන චර ගානක් කැන ගානක් මනෑ. ඒළඟට මොනව අර පුංචි ලස්සන හිතක ඒ චූටි ළමය එකගේ සොන්දරත් හිතක තියෙන සවභහවත් කාමේ අවබෝධ කර ගැනීම පසගත බේවා. පොඩි ළමේගිතියන අ ඒ හිතවත්මැරෙන කල් අත්විඳින්දුනින්නේ අයි. හැම කෙනාට. ඉතිං ඒ නිසා මේ ලෝක. මහාපොලොහෝ වගේ ප්‍රමාණයක් කා කුස්ටේ සනී ප වුනාහට පස කොහොමද කිය දන්නවත් නැතුව තමයි මහාපොලොෝ වගේ ප්‍රමාමාණයක් මිනිස්සුන්ගේ මැරිලගේ. මියසීලට ගත්ත පස්පි ඩක්වාගේ ප්‍රමාණයක් තමයි කුස්්ටිහනීපකරගෙන සැනසිල්ලේගේ ගින අගුරු කබලේ සැර දැනුනේ නියසිට ගත්ත පස් පිඩවත් ප්‍රණ. ඒ නිසා මේ සනීප කරගන්න වැඩපිළිවලට හරි එන්ඩ යංකිසි යංක්‍රමයක් අනුගමනය කරන්නට කෙනෙකුට පුළුවන්ුණොත් මහා වාසනාව ඒක අර දැ මේක ලොකු දැම හිතය ල ඇත්තරම කාමියත් තැර එ විඳින ලෝකෝත්තර සැපිය කරා යෑම පිණස ප්‍රතිපදාව කීල්ලංට විස්තරක ්‍රමේ දේශනා මේ බුදුරජාණන් වහන්සේට දියුණෝ නසනවා සැනසිල්ලි ඉන්නන්නේ නසනවා කියල කීපුේ ආගන්ධය අවධාන මහනවෙල රහත්වෙනවා. දැගී තුොරු බුදුරජාණන් වහන්සේ ඇහ සංවුවර කරන්න කනසංහෝර කරන්න නාසේ සංරන්න දිවසංහෝර කරන්න කයි සංවර කරන්න හිත සංහවර කරන්න කියල කියන්නේෙමේ තරහටද මේ ලෝකයාට. මේ ලෝකයේ සත්ත්යෝ කාලබීලා ජොලියේ සිිත්සේ සිතු මනාපේ ඉන්නවාට ඉරිසිාවටද. බදුරජාන් වන්ස දන්නවාම කුස්්ති කහන්්ඩ කහන්්ඩ වැඩුවෙනවාදයි තවන්ඩ තවන්ඩ වැඩ වෙනවා මේ තුවාල කුණු වෙනවා පණෝගහනවා මේ මනුෂ්‍යයා නැත්තටම නැති වෙනවා පව් මේ මනුෂ්‍යයා කියලා තමයි බුදුරජාන් වන්සි ධර්මේ දේශනා කරන්නේ කොෂ්ටරෝගීන්ඩ මේක තේරෙන්න්නතු යාලට බුදුකෙනෙක්ගේ ධර්ම මේ පීඩහවක් කියලා හිතවා බඹසර රකිනය කර ඊළඟට හිත සංවර කරනය එක අකුසලෙන් ඇත්වෙන එක සිරිගුණදන් රකිනෙ එක පීඩාවක් වගේ පේනවා. හේතුව කුස්්ටෙ දයෙද්දින්නේෙමි. දොට කුෂ්ටේ තියන කෙනෙ කුස්්ටි කහන්ඩාතතිදද ගිිය අංගුරු කබල ලංකරකණ්ඩ අති දෙද්දී එක්තරාපුරු සෙක්කියනවා ඔඹ කොස්්ටි කහන්්ඩ දෙපා. උඹ ගිෙනියංගුරු කබල ලංකරගන්න දෙපා. උඹපි සනීප කරන්නන් කියනගොට කහන්නෙත් නැතුව ගිනි අගුරු කබදාල් ලඟට ගන්නෙත් නැතුව ඊට පස්සේ අර කියන බෙහෙත්තිකත් පාවිච්චි කරන්න කොච්චර විශ්වාසයක් කෝනිෙධර කියන කෙනා ගැන අන්නේ විශ්වාසට තමයි ්‍රද්ධාවකන් මේ කෝස්ේ සනය පැකර ගන අත්‍යන්තව නිරෝගිවූ උත්තමයකෙන් නබුදුරජාණවා ෝො සනීප කරන්න එක කවිති උන්හන්සේ ගින්දරත් දන්නවා ගිදරී නිදහස්වීමමත්දන්නවා. දාහයක්ත් දන්නවා දාහන් නිදහස්වීමමත්දන්නවා. පිපාසයක් දන්නව අපිාසෙන් නිදහස්වීමත්දන්නවා. උන්න්නහන්සේ නිදහස් වෙලා සැනැසිල්ලා උනාාහන්සිර ලැබිච්ච නිදහස සැනසිල්ල අන්නට දායාද කරන්නේ කරුණාවෙන් දහම් දේශනා කරන්න. මිසාක්කා මේ කාමී ්ලෝක සතවය භෘක්තිවිදිනවාට බුදුරෙජ්දන්නවා සීරිසියනැෑ. මේ ඉරිසිය නෑ. දු මේ ඇත්තට මේක දේරුම් ගන්න නොන තියන කෙනාම විතර ක බුදු කරුණාව කියන එක හිතට දැනන්නේ බුදුරජාන් වහන්සේ කරුණාවන්තයි කියලා මේ වගේ තේරෙන් නොවන. ඒක ප්‍රශඥාව ටිස්පර්සවෙන එක. බුදුරජාන් වහන්සේ කරුණාවන්තයි කියන එක ප්‍රශ්ඥාව ටිස්පර්සවෙන එක. අපිට කරගන්නට බැරිවෙන්න පුළුවන් මේ කියන විදිහට ඒවනට අපිට අවවාධ කරන කාරුණික ශාස්තුරණාන්සේගේ කරුණාව ගැන හිතන්න. කරුණාව ගැන හිතන්න. ඉතින් පින්වතුනි ඒ නිසා කාමී ආදීනව අපි මීට කලින් ගැන ගත්තා. ඇත කටුවක් වගේ මස් නැතිල්ලේ තැවරුුණ ගවගාතකෙක්හෝ මාස්කප්පන මනුස්සේ සියලු මස්ටිග ලියලාර දටම මස් සුද්ද කරලා මස් කෑල්ලක් නැති ඇයටකටුවක් බල්ලිකුටදානු ඒකම් මස් සුවන්දට අර මස් මේ ලේ සුවන්දට අරක ලෙවකානු දුට එයාඒ ලේ සුවන්දට මස් සුවන්දට හිතන්නේ අනේ මේ මට බඩපිරෙන දෙයක් තියෙනවා මස් තියෙනවා අල්ලේ තියෙනවා කියලාමයක් කන්නේ නමුත් ඇටකටුවේක නෑ අවසානගේ බඩපිරන්නේ න්නෑ පිපසසිය සංසින්තයෙන් ෙත් නෑ ඕ ඒ වගේ තමයි අ මස් සුවන්දට ලේසුවන්දට වගේ මේ අහන දේවල් පේනදේවල් මිනිසු ඉන්න විදධහ බල්ල හිතෙන් හදා ගන්නවා කාමය. කෙනෙත් දිහා බල්ල යගේ රූපයෙන් හිතේ ඇතුළෙන් රමණයක් කදාගන්නවා. හදාගන ඒ හරියට ලේසුවන්දට මස්සුවන්දට බල්ලා අ මස් ගැන හිතුව වගේ. නමුත් ඇටකටුුවක නෑ. ඇත්තටුම ඒ විවාහජීවිතය ගත කරන්න කලින් ඒ තරන්න දූලපුතාල හිතන ජීවිතය විහජීවිතය තුළ ලැබෙන්නේ. ඒක විතරන් නෙවෙේ වෙන කිමදේකින් හිත තින කාමින් ලැබන්නේ. මේ ඔකෝම සංකප්පරාගෝ පුරිශස්සකාමෝ සංකල්පීමේ රාගයක් විතරයි හිත ඇතුළි තියෙන. ඔය හිත ඇතුළේ තියෙන මස්ෑල් ඇට කටුයි තියෙනවාන මිනිස්සු කසාද දෙග තුන කරගන්න නෑ. කාමේ නැවත නැවත විඳීන්නෙත් නෑ. ඔය හිතතුලි තිය මස්කෑල් අර බලුපැටියට කාප් හපපු ගමම්ම ලැබෙනවානම්. වියනිසා මේ පිච්චි පිච්චි දෙවිදවී එක ජීවිතයන් නුව එකක් නොවේ තුනක් නෙවී නමුත් මේ බලුපැටිය මට්ටු එන්න වන පින්මත් මහනෙන. වැරදි කාම සේවනය කරන්න ගිහිල්ලා අහු වෙලා ඒ දඩුවමක් වසයෙන් බෙල්ල කපලා. ගලාගල්ලේ සතර මහසාගරී ජලයට වැඩික එකක් කෙනග ජීවිත ගත්තෝ. ඉතුරට ජීවිත කියීයක් වැරදි කාම සේවය කරතියවා. ඇයමින්. අ මස් කටුව නිසා මේ කාමදාහය කාම පරිලා නිසා දුව නොවිච්ච කෙනෙක් නෑ පුතා නොවිච්ච කෙනෙ නෑ. ච්චර දරුවෝ බිහි කරන්න ච්චර හිතෙන් කාමයක් හෙව්වාද ති ඉච්චරවත් සංසි දිලනෑ බිරිද නොවිච්ච කෙනෙ නෑ ස්වාමයා නොවිච්ච කෙනෙ න ඒත් අදත් තව කෙනෙක් ගැන හිතෙන් පතනවා තව හිතෙන් සැපයක් कोයින්න මේක නම් බුදු කෙනෙක් ගැනතියෙන මා සද්ධාවක මිසාක්කා මේ ජීවිතය දේරුන්ගත් ත් මිසාක් වෙන නංක්‍රමයක් නෑ මේ කුස්්ටිකාහනයක ගිනි අංගුරු කබලවාල් ලංකරගන්නේ එක මේ කෙනං ඉවරයක් නෑ. ඉජන මේ ධර්මී අවබෝධ කොළොත් මිසාක්ක අ සාගරයට ලේ එකතුවෙන එක තවම ඉවරයක් නෑ ස් මේ සංස්සාර දිහා බලන්නකෝ අවසානේ මස් කපන කඩුවයි කොට වගේ කඩුවටත්නය කොටේට. අවසා නිකාම් දිරා ගිහිල ඇටසැකිදි රීරෝයි මැල්ල යන්නේ තිබිලද මොවා දැරන් යන්න මොවද ඇතුළ පුරුව ගත්ත සිහිනයක් වගේ හීනකින් රං් ලස්සන ලස්සන දේවල් දෙකලා ඇහරච් ගව මකොුවන්න ඉ අවසාන හිීනයක් වගේ දී ඇති දෙයක් නෑ ඒ අර ගහක ගිඩිකකායිනවට එක මනුස කෙවෙලා ගහකපන කොට නොුවන ඇති කෙන ඉක්මට මේ ගහහි බහින්්ඩ පෑය අර ගහ කපනවානන්නේ ඒී වගේ ජරාමර්ණත කොයි වෙලා මැරහිදන්න ඉතින් ඒ නිසා අපේ ජීවිතය යංවිදියේ වෙනසකට පරිවර්තනයකට ලක්කර ගන්නහුණ මිතතාගද සිරි සද්ධර්මි මේ විදිහයටට කලින් දේශනාවලත් කාමය ආදීනව ගැන මේ උපමාවලින් විස්තරකරපුයි කරුණු හිතන්න භාවන වසේ ඒ උප ටිකක්තිේ නවානි අටි සංකලු ඇට කටුවක් වගේ කුළු වස්තක් වගේ ස්ෑ දැල්ලක්වාගේ ඊලාන්න මස්කපන කඩුවයි කොටේයි වගේ ගහක ගෙඩි වගේ ඊළඟට තිියුණු ආයු දෙයක් වගේ සාරපයගේ හිසවාගේ ගිනි අගුරු කබල වගේ අන්නේ ඒ උපමාණඩි කාරි සර දැ පෝඩ සිල්ගන්න දවස කාරෙ විවේකෙන්ෙන්න්නද ඔයි උපමාටි කාරය සසිහිකර කර හිටිය ඒත් බුදුකනෙ දේශනා කරපු දරමය සසිහි කරන්න මේ ලෝකෙ කිසිිම ආගමක තතාගත ශ්‍රී සද්ධරමය හැර කිසිම ආගම කොය උපමාටික නැෑ. මේ ලෝක කිසිම ආකමක කිසිම දහමක කාමය ගැන ොවිදි රාධීනොවිස්තර කරලනේ. බුදුරජාන් වන්සගේ ශ්‍රාවකයාටම විතරයි මේ වාසනාව ලැබුණ. ඒ නිසා ඔබ මේ අවස්ථාව මිස්කරගත්තෝ මේ අවසාන අවස්ථාව මේ වැට උඩඉන්න මේ ගෞතුන්ම් බුද්ධහසිනය අවසන අස්ථාව මේ උපමාටිකවල් සිහි කලලා මොහොතක්වත් හිත සංසිදුව ගත්තේ නැත්තං මෙහි මහහා බද්්‍ර කල්පේටමා අවස්තවල් ලැබෙන්න කාමේ ආදීනෝ තියෙනවා කෙලවත් සිහි කරන්න. ඉතිං ඒ නිසා මේ ආස්වාදය ආදීනව නිස්සාරණ මේකින් නිදහස් වෙන වැඩ පිළිල්ල ගැෙන සිහිකළු කවදාහවි. කවදාහරි ඔබට මේක සංසාරදුකෙන් නිදහස් වෙන මේ ගින්නෙන් ගොඩන්න උපකාරි වෙන ධර්මය සීහිකිරීම. ඒ ඊ ලඟට මේ මාගන්ධියය බදුරජාණන් වහන්සේගේ අහන්න තව ප්‍රශන තියෙනවා. අපි ඉදිරියට අවස්ථාවල් ැබුණො තඒව සාකච්චා කරන්න බලමු. නමුත් දැන් අපේ ජීවිතයේ තේරුන් ගන්ඩ නිසා යංකිසි කනේ කාමේ දෝස නෑ කියල හිතුවොත්. එවැනි කතා කිවොත් එවැනි දෘෂ්තියකට වැටුනුම් ය මරණින් මත්තේ නිරයනෝ. අපි මේ ධර්මසාකච්ඡාව සුගතිය යෑම පිණස පවතයෙන්නේ. මේව නුවනින් විමසීම සුගතිය ෑම පිණස පවතයෙන්නේ. මේ උපමාසිහිකිරීම සුගතයේ යෑම ජීවිත අවබෝධ කිරීම පිණිස පවතියන්නේ එනි සයිවතේරුම් ගන්න අපි කාටත් මේ කොස්ටේ සනීප කරගන්න මේ ගි එෙන් නිදහස් වෙන්ඩඒකාන්තය මේ පින්හේතු ආසනාම වේවා. ඉතින් පිංගතුනේ සිංගාපුරුවේ පදිංචි පින්වත් නියලූෂා සහ චන්ධන යන පිංගතුන් තමයි අදු ධර්මදායකත්තුවේ සැලසුවේ සියලු දෙවිදේවතාවන් වහන්සේලා මේ පින් අනුමෝදැන් වෙලා. සියලු දෙනා ආරක්ෂා කරත්වා. ඒවාගේ තිලකරටන ඉඩං කෝරාල පියානන් ඇතුළු මිය පරලෝ සියලු ඥාතීන් උබ කවරොත් නමේ මිය පරලෝගේ සියලු ඥාතිීන්ඩ මේ පින් අනුමෝද වී පරලෝ සැපයම වේවා. ඒවාගේ ගෞතුන් බුද්ධසාාසනයේ විදදිට අපට ධරම ගනගන්න සැලස්වුවේ අප පරම පූජනය ගුරුදේවත්තුම් පින්වලු සවි න්සි මජ්‍යමනිිකයි දෙකේ මාගන්දී සූත්‍රයේ කියව තදි ංගන ගත්ත දේශනා ඔබට කියවන්න පොළුව තිෙන් ලොකුසාමවින්න සරල සිංහලට පරිවර්තනය කරලා තියෙන. පරම පූජනය ගුරු දෙේවිඳූ නිෙදක් කියේවා නිරෝගගවා දීර්ගහසුම ලබත්වා. පිින් ලො සාමී ාන්සේ තුළු ගඩුතුතර මහා සංගරත්ට අනගානිි කමෑනිවරුන්ට. ධර්ම අවබෝධීයට මේ පින් හේතුවාසන වේවා. සිංගාපූර්වේසිට නිලූ සහසා ඡන්දන මේ මහා ධර්මදාානය සිද්ධ කරන්නේ. අත්තර ගම දේවානන්ද ගජනායක පියානං සයාල්ලතාමෑණියන් පෞුලෙසිියලු දෙනා අස්ගිරයේ චන්ද්‍රාහේරත්මෑණියන්ඇ තුළු සියලු දෙනා. ඒවාගේම ඥාතීතමිත්‍රාදීන්ට සිෙත් ප්‍රාර්ථනා කරනවා චෙනුලී සහ සනොලී දරුවන් දෙ දෙනාට විහපත් ජීවිතයක් පිළිබඳ ආසිරවාද ඒ කාන්තෙන් සැලසේවා කල්්‍යයාාන විතර ඇතුරී දරුවන්ට නිරන්තරෙන් සැලසේවා. ප ඇතුළ රම දානටතු දවකරපු සියල නාට පින් අනමෝදන් වෙත්වා සියලු දෙනාට ධර්මේ ඇස්ෝබ සියලු දෙනාට මෞද මවපිය ගුරබන්දු මි ත්‍රාදීන්ට කාර්යුමල්ල සියලු දෙ නාට මේ කෙල්ලෙස් දාහයෙන් කෙලෙස් ගින්නේෙන් කාමි නැමැති කුෂ්ට රෝගෙන් සනීපවෙලා සාන්ත ප්‍රනීත අමා සැපේයට පත්වෙන්ඩම වාසනාව ලැබේවා පෙරන්.